ආයුබෝවන් සුබ දවසක්. සමිත චතුරංග YouTube නාලිකාවේ මංගල වැඩසටහන ආරම්භ කරන්නටයි මේ සූදානම් වෙන්නේ. ලස්සන පරිසරයක ඉඳලා ලස්සන මාතෘකාවක් ගැන කතා කරන්න තමයි මම සූදානම් වෙලා ආවේ. හැබැයි තින් මේ ලස්සන මාතෘකාව ගැන කතා කරන්න වර්තමානයේ වෙනකොට නම් මේ තරම් ලස්සන දේවල් නැහැ. අපි කතා කරලා බලමු. මේ ඉන්නේ ද නිවුස් පේපර් පාංශු වැනි ලංකාවේ ජනප්‍රිය චිත්‍රපටි බොහෝමයක සහාය අධ්‍යක්ෂකවරයෙකු විදිහට කටයුතු කරපු සිසිර කුමාර මහත්මයා. චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙකු සමග සිනමාව ගැන කතා කරනවා හැරෙන්නට වෙන මොනවා කතා කරන්නටද? ඉතින් ඔක්කොටම කලින් සමිත චතුරංග YouTube නාලිකාවේ මංගල වැඩසටහනට ඔබ සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. සිසිර මහත්මයා, කොරෝනාත් එක්ක ගෙවුණු ජීවිතය කොහොමද? දැන් මෙහෙම තියෙන්නේ, දැන් ඇත්තටම කොරෝනා කාලේ රටේ සියලු පද්ධති කඩාවැටීමක් තිබුණා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම කලාශාස්ත්‍රයටත් කලාශාස්ත්‍රය හා සම්බන්ධව වැඩ කරන ඒ පිරිසටත් ඒක අනිවාර්යෙන් බලපානවා. එහෙනම් අවුරුදු දෙකක පමණ කාලයක් තුලදී සාමාන්‍ය රූපවාහිනී නාලිකා වලින් කරන ටෙලි නාට්‍ය ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඉතා සීමිත වපසරියක් ඇතුළේ ටික් කරන්න, ඒ කියන්නේ බොහොම සීමිත ලොකේෂන් ප්‍රමාණයක් කට්ටිය නවත්තගෙන කරන ටිකක් ඇරෙන්නට ඊට වඩා නිර්මාණාත්මක වැඩ කිසිවකට යන්න බැරි කමක් තිබුණා. මේ අවුරුදු දෙක පුරාම ඒ තත්ත්වේ තියෙනවා. දැන් කොරෝනා තත්ත්වය යම් ප්‍රමාණයකින් පහ වෙමින් එනවා වගේ ගතියක් තියෙනවා. නමුත් ඒක අපි හරියටම දන්නේ නැහැ. ඒ කාරණේ ඇතුලේ යම් සීමා සහිතව තමයි වැඩ කෙරුණේ. ඒක පිළිගන්නවා. කොරෝනා කියන්නේ අභියෝගයක්. ඉතින් මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා නම්, තව ටිකක් පරිස්සම් වුණා නම් අපිට මේ වෙනකොටත් නිදහසේ හුස්ම ගන්නට තිබුණා. සිසිර මහත්මයා, මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. හැබැයි මේ ප්‍රශ්නෙට ඔබතුමා මට උත්තර දෙන්න ඕනේ. චිත්‍රපටි ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක් විදිහටවත්, සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහටවත් නෙමෙයි. ඔබ මේකට මට උත්තරයක් දෙන්න ඕනේ සිංහල සිනමාවේ ප්‍රේක්ෂකයෙක් විදිහට. ඔබතුමාට සෑහීමකට පත් වෙන්නට පුළුවන් ද වර්තමානයේ සිනමාව තියෙන තැන ගැන? මෙහෙමයි, තනි වචනෙන් කියන්න පුළුවන් නැහැ කියන එක. එහෙම සෑහීමකට පත් වෙන්න බැහැ කියන එක. ඒකට හේතුව තමයි, ඇත්තටම අපි ඉහළ සිනමා සංස්කෘතියක් තිබිලා ඒකෙන් ටික ටික පල්ලෙහාට ආපු කට්ටි. ඒකයි අපි කියන්නේ. දැන් අපි මු දැන් ආපස්සට ආව කට්ටි. ඒ කියන්නේ දැන් ඔය අපි මු දැන් අපේ තරම්වත් සිනමා කර්මාන්තයක් නැති රටවල් ලෝකේ තියෙන්න පුළුවන්. ඒක හරි. නමුත් අපි හිටියේ පීක් එකේ. අපි කියන්නේ අපි අතීතේ මීට අවුරුදු 30කට 40කට එහා පැත්තට ගියාම අපේ සිනමා සංස්කෘතියක් තිබුණා. චිත්‍රපට රසවිඳීමේ විශාල, ඒ කියන්නේ ප්‍රේක්ෂක ප්‍රසාදයක්, ප්‍රේක්ෂක ජනතාවක් හිටියා. නමුත් ඒක ටිකෙන් ටික අඩුවෙලා ඇවිල්ලා අද වෙනකොට චිත්‍රපටයක්, සිංහල චිත්‍රපටයක් බලනවාද නැද්ද කියන එක ඒ තරම් දැනෙන්නේ නැති කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අන්නේ කාරණේ උඩ දැන් සාර්ල සංඛ්‍යාත්මක උදාහරණ ගන්න පුළුවන්. අපේ රටේ හෝල් 400ක්, කියන්නේ චිත්‍රපට ශාලා 400ක් පමණ තිබුණා. මේ 400 පුරාම චිත්‍රපට ප්‍රදර්ශනය වුණා. නමුත් අද වෙනකොට හෝල්ස් 100 ගානකට වැටිලා තියෙනවා. 101ක් හෝ 102ක් ප්‍රමාණයකට වැටිලා තියෙනවා. ඒවයි චිත්‍රපට පෙන්වන්නේ නැහැ. ඒ වෙනුත් භාගය චිත්‍රපට පෙන්වන්නේ නැහැ, සිංහල චිත්‍රපට. එතකොට ඔන්න ඔය කාරණාත් එක බලනකොට අපිට ඇත්තම සෑහීමකට පත් වෙන්න බෑ මේ දැන් අපි ඉන්න වර්තමාන තත්ත්වය ගැන. ඒ කියන්නේ එතකොට මේ චිත්‍රපටි ෆිල්ම් හෝල් ඒ වහන්න තරම් මොකක්ද ඒකට බලපෑම? ඒක මෙහෙමයි. ඒක ඇත්තටම සරල කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් අපිට කියන්නේ එක තනි උත්තරයක් දෙන්න බෑ ඒකට. ඒ කියන්නේ ඕනම රටක සිනමාව කියන එක ඒ රටේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික මුහුණුවරත් එක්ක බැඳෙන එක. කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් අපි දැන් අපේ චිත්‍රපට ආරම්භ වෙන්නේ 1947 කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ. දැන් එතකොට ඒ එතන ඉඳන් දශකයක් යනකල් තිබිච්ච දේශපාලන වටපිටාව, සමාජ ආර්ථික වටපිටාවත් එක්ක ඒ කලාව දූපු විදිහක් තිබුණා. ඊට පස්සේ 56න් පස්සේ 70 ගණන් වලට එනකල් චිත්‍රපට දූපු විදිහක් තිබුණා. 70 ගණන් වලට 80 වෙනකල් දූපු විදිහක් තිබුණා. ওই විදිහට ඒ කාලෙන් කාලට පවතින දේශපාලන සංස්කෘතික රාමුව, සමාජ ආර්ථික තත්ත්වයන් එක්ක සිනමා කලාව ගැටගැහෙනවා. එතකොට රටේ තියෙන ඒ දේශපාලන සංස්කෘතික අවකාශයන් හි තියෙන ගැටලු සෑහෙන ප්‍රමාණයකට සිනමා කර්මාන්තයකුත් පිළිඹු වෙනවා. ඕක තමයි උනේ. දැන් අපි මොදාකාරව දන්නවා 77න් පස්සේ අපි රට විවෘත වෙනවා, විවෘත ආර්ථිකයට යනවා. එතකොට දැන් ඊට කලින් බොහොම සංවෘත විදිහට ආරක්ෂා වෙලා තිබිච්ච කර්මාන්තයක් 77න් පස්සේ විවෘත වෙනවා. විවෘත වීමත් එක්කම අපිට නොයෙක් දේවල් රට තුට ගලාගෙන එනවා, නොයෙක් අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ රූපවාහිනිය පැමිණෙනවා. ඊට අමතරව රටේ දැවැන්ත කැරලි, කියන්නේ දේශපාලනික වශයෙන් දැවැන්ත මේ කියන
විරෝධාකල්ප සහිත කැරලි වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒවත් එක්ක 83 වගේ කළු ජූලි. එතකොට ඊට පස්සේ උතුරුනේ කියන යුද්ධය ඔය හැම සාධකයක්මකින්ම චිත්‍රපට රසවිඳීමේ ප්‍රවණතාවයේ සංස්කෘතිය කියන එක බිඳවැහෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක බැඳිච්ච සම්පූර්ණ සංස්කෘතික තහාවේ නිෂ්පාදන ආර්ථික සිනමා නිෂ්පාදන ආර්ථිකයක් තියෙනවා. ඒ ආර්ථික කඩන් වැටෙනවා. ඒ කඩන් වැටුන එක යුද්ධ ඉවර වෙලා. ඒ කියන්නේ 90 දශක වෙනකොට අපි දකුණු අර දකුණේ තිබිච්ච ප්‍රශ්න ඉවර වුණා. ඊට පස්සේ දැන් මේ 2009 වගේ වෙනකොට උතුරේ තිබිච්ච ප්‍රශ්න ඉවර වුණා. මේ සංස්කෘතිය එක කාරණය හරියාකාරව පැලවෙලා ඉස්සරහට ගියේ නැහැ. ඔක තමයි අපිට කියන්න පුළුවන් දේ. අදටත් ඒ බලපෑම් වල ඒ ඩැමේජ් වල ඒ හානිකර ලක්ෂණ එහි ඒ හානිකර ලක්ෂණයන්ගෙන් පීඩා විඳින්මින් තමයි අදටත් අපි මේ කර්මාන්තය කරන්න කියන එක කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැම දෙයකටම මුල 72ක අවුරුදු 72ක දේශපාලනය. හැම කඩාවැටීම. ඒක සිනමා විතරක් නෙමෙයි. එහෙම බැලුවොත් අනිත් හැම එකක්මත් කඩාවැටීමින් එහෙම යද්දී මේ සිනමා විතරක් බේරිලා ඉතුරු වෙන්නේ නැහැ. ඒකත් අනිවාර්යෙන් නාය යනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒතකොට සිසිර මහත්මයා දැන් අපි පිට රට බලනකොට තාක්ෂණයත් එක්ක දියුණු වෙමින් යනකොට සිනමාවත් ඒ රටවල් වල දියුණු වෙගෙන දියුණු වෙමින් යනවා. දැන් උදාහරණයක් විදිහට ඇනිමේෂන් චිත්‍රපටි හැදෙනවා, ග්‍රීන් ස්ක්‍රීන් භාවිතා කරලා තාක්ෂණික උපකරණ භාවිතා කරලා චිත්‍රපටි හැදෙනවා. ඒත් ලංකාව තාම කරන්නේ අර ඉතිහාසයේ සම්බන්ධ චිත්‍රපටි හදන එකයි වර්තමානයේ කතාවක් නිර්මාණය කරන එකයි විතරයි. අපි අනාගතය ගැන ඇනිමේෂන් වගේ චිත්‍රපටි හදන්න තාම පෙළඹීමක් නැහැ. ඒකට හේතුව මේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු පිටපත් රජකීන් රිස්ක් එකක් ගන්න තියෙන බයද? ඔබ කියපු කාරණේ හරි. ඒ කියන්නේ ඒක එක්තරා ඒ කියන්නේ එකෙන් පොඩි මාවතක් ඉවර වෙනවා. ඒ කියන්නේ රිස්ක් එකක් ගන්න තියෙන බයද කියන එක. ඇත්තම මේ වගේ එකකට තියෙන රිස්ක් එක කියන්නේ ඇත්තම මේවට යන බජට් එක. ඒ යන මුදල දරා ගන්න බෑ. ඒ පළවෙනි කාරණේ. අනික් කාරණේ තමයි අපේ ආකල්ප පද්ධතිය. ඒ කියන්නේ අපි කොයිතරම් පසුගාමීවද තවම ඉන්නේ කියන්නේ. කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් ඔය කඩාවැටින් ඔක්කොම දැන් මේ උනාට පස්සේ දැන් අපි දැන් දන්නවා ඉතාලියානු නවයථාර්ථවාදය කියලා අපි විශාණුබද්ධව ඉගෙන ගන්න දෙයක් තියෙනවා. කියන්නේ ඉතාලියානු නවයථාර්ථවාදී චිත්‍රපට කියලා. ඒක ඇති වෙන්නේ දෙවන ලෝක යුද්ධයේදී සම්පූර්ණ ඉතාලි කඩන් වැහැලා සම්පූර්ණයෙන්ම මේ සමාජයේ බිමටම සමතලා වුණාට පස්සේ තමන්ට අතේ තිබිච්ච කැමරා වලින් ගිහිල්ලා රූපගත කරලා මේ චිත්‍රපටය හදන තැනකට ආවා. ඒ එහෙම ආපු මේ සිනමා ඒ කලාව නැත්නම් ඒ ට්‍රෙන්ඩ් එක ටිකෙන් ටික කලාව බවට පත් වෙලා මේ රටේ සමාජ ආර්ථික දියුණුවත් සමගම ඉතාලියේ චිත්‍රපට හදන තැනකට ආවා. ඒ රටේ සිනමා කර්මාන්තය තියෙනවා කියමුකෝ. නමුත් අපේ රටේ සමාජයේ සම්පූර්ණ සමතලාර වුණාට පස්සෙත් අපේ රටේ තියෙන දේශපාලන සමාජ සංස්කෘතික රාමුව ඇතුලේ එවැනි විකල්ප ධාරාවන්ට ඉඩක් එන්නේ නැහැ. ඒ මොකද විකල්ප ධාරාවන් චිත්‍රපට කරොත් ඒවා ඒ ආකාරයෙන් පිළිගන්නේ නැහැ. අනික් කාරණය තමයි දැන් ඔය දැන් 90 දශකයේ වෙනකොට අපි කොහොමද දැන් යම් ප්‍රශ්නයක් ඉවර වෙලා ඊට පස්සේ දැන් යුද්ධය තිබුණා. උතුරේ දැන් යුද්ධය තිබුණා. එතකොට ඒ මැද්දේ චිත්‍රපට සමුදායක් බිහි වෙනවා. ඒ චිත්‍රපට සමුදාය ඇවිල්ලා කලාත්මක කියන්නේ ගොඩක් ලාරේ සමාජ ඛේදවාචකයන් ප්‍රශ්න කරන චිත්‍රපට. ඒක මේවා ගොඩාක්ම ඉලක්ක කරගත්තේ කර්මාන්තේ නෙමෙයි. ගොඩක් ලාට මේ පිටරට සම්මාන උළෙලවල් සහ ලංකාවේ ඔඩියන්ස් එකෙත් එක්තරා කොටසක්. එතකොට දැන් ඒක ඇතුලේ අපිට කර්මාන්තමය ලක්ෂණ දියුණුනේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අර චිත්‍රපටවල මේ අවුලක් තියෙනවා කියලා. මොකද මේ චිත්‍රපට ඉතාම කියන්නේ සිනමා කලාවක් විදිහට ගිනියන්නේ මේ චිත්‍රපට අවශ්‍යයි. නමුත් කර්මාන්ත ගුණයේ ගිලිහීම සමස්තයක් විදිහට මේ චිත්‍රපට කලාවට බලපානවා. දැන් ඒ කර්මාන්ත ගුණය හොඳටම තිබිච්ච කාලේ තමයි 70 දශකේ ලංකාවේ 70 දශකේ 60 දශකේ තිබුණා. එතකොට ඒ ටික මේ ඊට පස්සේ නැති වෙනවත් එක්කම ඔයා කියපු අර දැන් අර අලුත් අත්දැක බැලීම් වලට යන. ඒ කියන්නේ තාක්ෂණික අත්දැක බැලීම් වලට යන කට්ටිය පෙළඹෙන්නේ නැහැ. මොකද මේ ඒ වගේ පිරියයක් දරන්න බැරි කම. ආකල්පයෙන් වශයෙන් ගත්තත් අපේ තවමත් අර පසුගාමි ආකල්ප කියන්නේ ඔය මේ අපි කොහොමද දැන් ඒ නම් කියන්න අවශ්‍ය නැහැ. බෞද්ධ හෝ දේශජ තේමාවන් සහිත චිත්‍රපට හිටපු ගමන් එකක් දීපු ගමන් රැල්ලක් එනවා. නමුත් ඒ මුල් කෘතියේ ඉඳලා අග කෘතිය දක්වා බැලුවත් ඒවයි කියන්නේ අපි මනස අවදි කරන අලුත් යමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ සාම්ප්‍රදායික අපි කියන ඔය මේ
pasugami akal pawala issue ekak widiyata thamai ee chithrapata hadela thiyenne. Etakota den ote onnoy karane thamai thiyenne eken apita budget nathikama akal paddhati thiyena avul sahagathakama ita amathero den api taakshanika wasen api inna tanai loke taakshanika inna tanai athara vishala paratharayak thiyenne. Etakota den me ee paratharaya api piyawagena neha. Ekak hetuwa. එතකොට මේ ඔන්න සියලු කාරණාවල් මැදිහත් වීමෙන් තමයි අපිට ඔය මේ ඔබ කියන ඔය තාක්ෂණික කාරණා ටික අපිට ලියා ගන්න බැරි. සිසිර මහත්මයා දැන් තරුණ පරපුර සිංහල සිනමාවට තියෙන කැමැත්ත පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම. ඒ කියන්නේ සිංහල චිත්‍රපටියක් බලනවා කිව්වත් තරුණ පරපුර ටිකක් ලැජ්ජාවටපත් වෙනවා. ඔවුන් බලන්නේ ඉංග්‍රීසි චිත්‍රපටි, TV series, හින්දි, තෙලුගු මේ දේවල් වලට තමයි ඔවුන් ඇබ්බැහි වෙලා ඉන්නේ. මෙහෙම ගියොත් අනාගතයේදී සිංහල සිනමාව නැති වෙයි නේද? Oke, dili haga te tu karna te no deng api tawa mat kata karna mi jati ke sinema wange ne kene single citra party deng api silangkan film namut mi loki kota nde tini loki ito dak udak e hata kilo tino e kene deng sanguta arti krema per ti cikala wala jati ke sinema wange kata kan huluang guna ata deng e villa him kalek ne mi deng den loki itama platform gana na wuri urte ci kalapia. Ikan itu yang kena kute antarjalah lah citra pada bahan pulang YouTube begara citra pada pedasnya karena ini kerumah media itu Netflix lagi madya khara citra pada balan pulang whole lot itu itu ada minus ya ini rupa hanya citra pada pernah ini lagi ema itu ya hari kalau phone ngekini citra pada balan bicara karena hal apa kerja dengan ini itu kuda make make cara mana pulul ledi loke kita ini pulul ini matik me ini neh me desi mana එහෙනම් මායිම් ලකුණු කරලා නැහැ. එතකොට දැන් අපි දැන් ලෝකෙට චිත්‍රපට හදනවා කියන්නේ ලංකාවතුළු චිත්‍රපට හදනවා කියන එක නෙමෙයි. දැන් ඇවිල්ලා චිත්‍රපට හැදිය යුත්තේ ගෝලීය වශයෙන්. අපි මේ ගෝලීය ලෝකෙට තමයි චිත්‍රපට හදන්න ඕනේ. එතකොට දැන් අපි ඉන්න තැනයි ගෝලීය ලෝකෙට චිත්‍රපට හදනවා කියතර විශාල පරතරයක් තියෙනවා. අඩුම තරමේ අපේ අයට චිත්‍රපටයක් හදාගන්නත් බෑ. අපි ලෝකෙට හදලත් නෑ. එතකොට එහෙම අන්නේම ඉතම අපහසු අඩියක අපි ඉන්නේ. ඒ නිසා මම කියන්නේ මේ දැන් මේක මුලින්ම අපේ ආකල්ප පද්ධතිය වෙනස් වෙන්න ඕන පළවෙනි කාරණේ. ඊට අමතරව අපි තේරුම් ගන්න ඕන අපි ඉන්න තැනයි අපේ තාක්ෂණික හැකියාවයි ලෝකේ චිත්‍රපට ඒගොල්ලෝ කරන තාක්ෂණික හැකියාවයි අතර වෙනස. හරි. එතකොට බෙදා හැරීමේ ක්‍රමවේදයක්. ඒවයි තියෙන සෑහෙන වෙනස්කම් ටික. එතකොට ඔය ඔක්කොම සැලකිල්ලට ගත්තාම ඇත්තටම මේ ඔය එකක්වත් ඔය අපි දැන් මේ මම කතා කරන කිසිවක් අදාළ නැහැ නේ ප්‍රේක්ෂකයට. අපි ලංකාවේ චිත්‍රපට බලන්න පෙළඹෙන තරුණයාට ඔය කිසිවක් අදාල නැහැ. ඔහුගේ ඉදිරියේ තියෙනවා හින්දි චිත්‍රපටය, මලයාලම් චිත්‍රපටය, හොලිවුඩ් චිත්‍රපටය සියල්ලම එක මට්ටමක තියෙනවා. සිංහල චිත්‍රපටයක් ආවම අර චිත්‍රපටයත් එක්ක ළඟින්වත් තියන්න බෑ. ඒක සෑහෙන පල්ලෙහා මට්ටමකින් තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණික ප්‍රශ්න විතරක් නෙමෙයි. ආකල්පය මේ වශයෙන් චිත්‍රපටයේ තියෙන නිර්මාණාත්මක ගුණයේ පැත්තෙන් ඒ හැම පැත්තෙකම අඩු තැනක තියෙනවා. ඒකෝට දැන් මෙවැනි විශාල චිත්‍රපට ලෝකයක් විවෘත වෙන තැනක අපේ සිනමාව කියලා මේ ඒකට විශේෂයෙන් බැඳියාවක් ඇති කරගන්නේ නැහැ සිංහල තරුණයෝ. ලෝකෙත් එහෙමයි. ලෝකෙත් දැන් හොලිවුඩ් චිත්‍රපට ගන්න පුළුවන්, හින්දි චිත්‍රපට ගන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ඔය බ්‍රිතාන්‍ය, ප්‍රංශයේ ඔය කලාපවල චිත්‍රපට ගන්න පුළුවන්. දැන් හොඳම උදාහරණ ඉරාන චිත්‍රපට. ඉරානයේ කියන්නේ බොහොම සීමිත කර්මාන්තයක් තියෙන චිත්‍රපටයක්. නමුත් ලෝකේ ජයගන්න තියෙන ඉරාන චිත්‍රපටවල. ඒ කියන්නේ හේතුව ඒවයි තියෙන නව නිර්මාණාත්මක ගුණය. එතකොට ඒ වගේ තිබින්ජේ කතාවල තියෙන අපූර්ව ස්වභාවය. එතකොට ඉරාන චිත්‍රපටවලට ලෝකේ තනක් හම්බ වෙලා තියෙනවා. අපිටත් ඒක කරන්න බැරි කමක් නැහැ. තාක්ෂණෙත් එක්ක සිංහල සිනමාව එකතු වුණු තැන ලංකාවේ තරුණයොත් සිංහල සිනමාව වැළඳගනිවි. අතන ලංකාවේ තරුණයා හිතන්න ඕන අපි මේ චිත්‍රපට දවල්ට මේ ලංකාව තුල කරනවා කියන කාරණේ නෙමෙයි. මේක ගෝලීය තැනකට මේ චිත්‍රපටයක් ගෙනියන්නේ කොහොමද කියන කාරණය. ඒක අතන පුළුල් විශයක් ඒක. ඒක අන්නේ ඒක ගැන කල්පනා කරන්න ඕන චිත්‍රපටයක් හදන්න පෙළඹෙන කෙනෙක්. එතකොට දැන් ප්‍රේක්ෂකයෝ ඉන්න ඊට වඩා එහයි. අන්න ඒක ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ලංකාවේ තරුණ ප්‍රේක්ෂකයෝ ටීඕකේ ටීවී ඒගොල්ලන්ට ඒ ප්ලැට්ෆෝම් ඔක්කොම ළඟටම එනවනේ. Netflix බලන එක. එතකොට ඔය මේ වෙනත් චිත්‍රපට ධාරාවන් මේ ඩවුන්ලෝඩ් කරගෙන බලන එක. හරි. ටොරන්ට් ෆයිල් හරහා කොච්චර චිත්‍රපට ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරගෙන බලනවාද? එතකොට එහෙම තැනක ඉන්නේ ඇයිගේ රසවින්දනය සහ නිර්මාණාත්මක භාවිතය සහ ඒගොල්ලෝ ඉවෙන් දන්නවා මේ චිත්‍රපට මෙන්න මේ තැන තියෙන අපි බලන්න ඕන මෙන්න මේවා මේ ගෝලීය වශයෙන් තියෙන චිත්‍රපට මෙන්න මේවා කියලා. එතකොට අපේ චිත්‍රපට හදන තරුණයා ඉන්නවා අන්න එතන.
pasti ini apa cipta pada hadirnya tarunya neta mau netinnya hati tarunya ini kan abu di tino, namun ti ini ke atpat kerja nih, kami si kramaveda kape deng, kani rajaan misingho, wenat paud gelik sama kami misingho, hema hadilah nih, itu kota taman itu tanian suai usahing, hamba agen yang nuinu, ara goli itu nakade anakal yang neti nih patik, itu tamai apa tina geta lu, abai mungkin deng hema kalpana kalau api mie langka udah cipta pada khadiran mie api goli tanah kita mau cipta pada khadiran aja kini ke mulik kerja napi cipta pada keran ngejut, aja kalpana kalau tuh ini akal pake ketika kerja tuh mie pasnya am kali kedi etram ar paratere piwan pulang api ini tanai loke erat ini paratere piwan pulu. Sinema nirmana karena kota nama kenalun ini tuh orang ini screen test kekati ya, namun sinema sesuatu pvcnya nama keing ta. Ada kamera, istilah screen test juga kita penuhi di nara. Paling purut deh, nanti kamu nisa, un screen test ini fail leno. Alutin sinema itu, yang na kamera dakwaan tarun ni anta. Lanka, April bandar, hadaran itu awastha waktu ini. Oh, ek, wae kipu getalu Lanka sinema itu hasil mulai nama tipis cidea. Kene Lanka, me, ikane, teng orang merata kaya sinema kalau teng Hollywood deh nene puluang. Tentang Bollywood dulu enna puluang, Prancis, England, teh, bagi kalap yang enna puluang, sinema karma antet, itu iman sama kama, ini itu saman terawa, akademik tatta nirmana, namun kalau mewah pilihan itu ganan ayatan bihun, namun Lanka abe, hema ayatan bihun ne, kayaknya deng, ayatan waiting itu bihulah tipu na, itu saman partmala ang ahosi puna, itu pasti deng, ada yang kotat, padi partmala pawati no. Itu kota ada yang kota cipta sastra ini diploma parmalat tino, namun mewa kan akademik tali dewal yang mempermainkan oleh bihun nanti mewa payu ke karma antik ke sambandnya, ada kan ada yang sambandilah ti bunne, ada kan ada kan tiga tuh tino, itu kota meke tuh le sastra itu ini terma gatto tiap mem pudgili ke dana ya turun kam mewa samband khala paulul samajik yang ita matra yang api kau dengan mepilih bandar gamingho, nagerengho, mepilih itu saya hanya undang dua ketuila, hamba agen gak hilang, ini pilih sakit nanti, aneh pilih sakit itu, saya sesuatu yang hadilah sih, dan minggu ini golol nanti dengan yang mempartai malah hari hari poli dewal, dan rumah itu kurang nawa itu, ikat akademik tatkikan patuila nih, itu orangnya getol di kemarin itu, saya ada api kau dengan api screen testnya, api tiba hamil citra partai kita, gudak, dengan kisima ikan kamera awak gana ho kamera awak ni ini kohon doh kisah macam dari mak nanti besar pirisak keno tu besar pirisak ni tni fail leno yam kaling ada kini tiennah ho semua latar subuh sing mahatme kagi nanti mahendra prera mahatme kagi ya pak kritikal part malah awat dihilah yam prayu ke punat bicaya sama travel ego lo yam daksita penilai lal tienno namun mewah hari niamanekne deng itu kor deng eva ini amnya netiye kayak tulen tamai me pasnya ini, kene kute me sestrete inna amaru kama tiye. Kene sestrete inna nang sinema sestrete inna nang handelung nama tiye no. Saya kan si, kene si eta hatakata wagi balapan ni, yam handelung kama kene api unat deh mama sahadeksha orang kediri mama ada keran nempatan ganu kute mata tibic sahadeksha mukad, mama nanti kalau nirdela hitiya, ihara itu nici handelung kama rah. Matakan loh, na Arun Guru nanti mahatmya, salah satu patri perdana katru. Itu maharaja tamai matam ini. Sinema citra itu, Devantekuan, Daminda Madol kini, sahaya dekshora hamuila, ya haraja tamai mang ready kini kini unna inna patangga. Hari, itu korang deng. Me, itu pasekali itu mang sinema diploma kerala, me monoa kerat. Kelimer reju sambandnya, na diploma pata malah, dari mai sinema citra itu, sambandnya agne. Deng, umur inna ni wajib citra. Wajib sesuatu itu wajib pada yang gatot, si mawas juga pada tinggi lah. Kelimba me rohalota anu tak kerana, ini akademik tali aja, pada agudar itu samband ya, tino. Tapi hemane, api rata hemane. Anitra dolar dia. Anu ya, nama sinema film itu diploma, atara ekasaha sinema atara mende, hendung kami tadi itu sesuatu. Dek, ini dah gula klaro diploma kerbau gula lama yang gelu, natriuna. Samar orang kita ni. Pasti nama apa dia, kau Unitek kah itu nih, tuh malah ni kehidupan urut itu punu kehidupan kerena, ikan pasit sinema sastra itu arah hamba agen yang kene kemewa hoya agen kehilan nama erin, arah biasa daikat ter lebih nih, ni gulang ini, he itu arah katamai, ikan akademik, hari akar akademik kelat nih, akademik upamaan ya,
ශේෂ්ත්‍රයත් අතර වෙනසක් තියෙනවා. අනික ශේෂ්ත්‍රයේත් ගැටළු ප්‍රමාණයක් තියෙනවා. දැන් අද වෙනකොට අර 70 60 දශකයේ තිබුණු ශේෂ්ත්‍රයනේ මේනි මේ තියෙන්නේ. ඉන්ඩස්ට්‍රි මාසෙන් කඩාවැච්ච ශේෂ්ත්‍රය තියෙනවා. ඒකෝ කඩාවැච්ච තැනකට එල්ල කවුද මේ මේ ආදායම ගැන Tamanට අස්ථාවරත්වය තියාගෙන වැඩ කරන්නේ. මේ වට අර ඇම්මෙන් එනවා කියන්නේ අර ඇඟි අමාරුවක් තියෙන කට්ටිය ඇවිල්ලා මේක වැඩ කරනවා ඇරෙන්න. ගුණ තියෙන කට්ටිය වැඩ කරනවා ඇරෙන්න. වෘත්තීමේ වශයෙන් මේකට පෙළඹීමක් ඇති වෙන්නේ නැහැ අර අර අනිත් අයගේ. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් මම කියන්නේ දැන් ඔය මේ දැන්ට මේ ගොඩක් දැන් ඔය YouTube හරහා මේ මාධ්‍යයන් ගොඩක් විවෘත වෙලා තියෙන නිසා කෙනෙකුට හඹාගෙන යෑම කියන එක දැන් ටිකක් පහසු වෙලා තියෙනවා. පොතපත චිත්‍රපට බැලීම ඒ හරහා දේවල් ඉගෙන ගන්න. ඒකට මම කියන්නේ ඇකඩමික් තත්ත්වයන් නැතත් ඔය දැන් ඉන්න තරුණ පරපුරට පුළුවන් තරම් ඒ හඹා යෑම වලින් දේවල් ඉගෙන ගන්න ගොඩක් තියෙන chance එක වැඩි නිසා ඒ දේවල් හරහා ඒගොල්ලෝ එන්න ශේත්‍රේ ඒගොල්ලන්ට මේ වැරද්දක් වෙන්න නැහැ. මොකද තමන්ගේ දක්ෂතා පෙන්වන්න පුළුවන් නම් ඕන තැනක තමන්ට මේ අවස්ථාව හැම වෙලාවෙම ගැටලුවන්නේ. සිසිර මහත්මයා සමාජයේ කතාවක් කරනවා, කතා බහක් කරනවා. නවක නිලියක් ඉස්සරහට යන්න නම් තමන්ගේ අධ්‍යක්ෂකවරයාට ලිංගික අල්ලස් ලබා දිය යුතුයි කියලා. ඇත්තද මේ කතාව? ඕකට මම මෙහෙම පැති දෙකකින් එන්න. ඒ කියන්නේ එකක් තමයි කලා ශාස්ත්‍රයේ මේ සංස්ථාපිත ආයතනය රටක. ඒ වගේම මම නම් වශයෙන් කියන්න යන්නේ නැහැ. මේ වගේම සංස්ථාපිත ආයතන පද්ධතියක් රටක තියෙනවා. රටක සමාජයක තියෙනවා. එතකොට ඔබ ඔය කියන ලද කාරණය කලා ශාස්ත්‍රයේ විතරද වෙන්නේ? අර කියන ලද සංස්ථාපිත ආයතනයේදී ආයතනවලත් මේ දේවල් මීට අඩුවැඩි ප්‍රමාණයෙන් වෙනවා. අඩුවැඩි ප්‍රමාණයෙන් වෙනවා කියන එකේ අර්ථය සමහරට මේ වෙන ප්‍රමාණය සහ මේවා එලියට එන ප්‍රමාණය සහ මේ පිළිබඳ මිනිස්සු දැනුවත් වෙන ප්‍රමාණය හරි අඩුයි. ඒ නිසා ලේබල් එක වැදලා තියෙන්නේ මේ අපේ කලා ශාස්ත්‍රය නිසා. ඒක දැන් එහෙම ලේබල් එකක් වැදිච්ච තැනක අපේ දැන් අපේ රටේ ගත්තත් උන්රට ගත්තත් කලා ශාස්ත්‍රය බොහොම විවෘත දැන. ඒතකොට විවෘත තැනක් ඇතුළේ මේකේ දින හැමදේම අපිට විනිවිද පේන්න පුළුවන්. හැබැයි විනිවිද නොපෙනෙන කොච්චර සංස්ථා ප්‍රමාණයක දේවල් ප්‍රමාණයක් වෙනවද ඇද්ද? අපි ඒක දන්නේ නැහැ. හරි. ඒ නිසා අපිට මේක තියෙන්නේ මේ දේවල් දැස බලන ආකාරයේ දෘෂ්ටි කෝණවල පොඩි ගැටලුවක් තියෙනවා. කියන්නේ දැන් තාමත්ම විවෘත තැනක දේවල් ප්‍රමාණයක් අපිට ඉතාම පුංචි දෙබව පේනවා. හැබැයි එහෙම විවෘත නැති ආයතනවල මොන මොනවා වෙනවද කියන එක අපි දන්නේ නැහැ. එහෙම එවැනි දේවල් ඉතාම පිපිරීම් වලින් සමාජයට ආපු අවස්ථා උන්තරන් තියෙනවා. එතකොට එහෙම අර්ථයෙන් ගත්තොත් මේක සාපේක්ෂයි. එතකොට දැන් අපේ ශාස්ත්‍රයේට උනත් දැන් සිනමා කලා ශාස්ත්‍රයේ උනත් වැඩි වැඩියෙන් දැන් කාන්තා දායකත්වයක් ලැබෙමින් පවතිනවා. එතකොට කාන්තා දායකත්ව ලැබෙමින්දී ඔවුන් කැමරා ශිල්පීන්, අංග රචනා ශිල්පීන්, සංස්කාරකවරුන්, ශබ්ද ඉංජිනේරුවරුන් ඒ විදිහට විවිධාකාර වෘත්ති මේක නියෝජනය කරද්දී ඔය කියන ඔබ කියන අල්ලස් ලබා ගැනීමට හොය දෙයට තවදුරටත් ඉඩක් තියෙනවා. අනිත් ප්‍රශ්නේ අපිට මේ ඉතුරු වෙනවා. එතකොට මම කියන්නේ මේකයි දැන් අපේ චින්තන ධාරාවන්දී පුරුෂයෙක් ස්ත්‍රියක් දිහා බලන විදිහෙත් ස්ත්‍රියක් පුරුෂයෙක් දිහා බලන විදිහෙත් විශේෂයෙන් පුරුෂයෙක් ස්ත්‍රියක් දිහා බලන විදිහ යම්කිසි සමාජ ආකල්ප පද්ධතිවල වෙනස්කමක් ඇති වෙයි නම් ඔය දේ ඔය විදිහට අපිට මින් මත්තට නැත්නම් අනාගතයට අපිට ඉතුරු වෙන්නේ නැහැ ප්‍රශ්නයක් විදිහට. ඇත්තටම ගත්තොත් දැන් අපි අපේ වගේ යම් පසුගාමි මානසික තත්ත්වයන් තියෙන ඒ ආකල්ප පද්ධති තියෙන රටක තමයි මේක අපි කියමු ඇරියස් තියනවා කියන්නේ ඇරියස් එකක් විදිහට මේක ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් බටහිර රටක සිනමා ශාස්ත්‍රය ගත්තොත් ඒ දැන් ඔය මේ කණ්ඩායමක වැඩ කරන පිරිස ගත්තොත් බාගර භාගයක් ගැහණු පිරිසක් තියෙනවා. නමුත් ඔවුන් අතර මේ ගනුදෙනු කරද්දී මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. නැත්තම් ඉතාලම අවමයි. මම කියන්නේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ වගේ පොදු තැනකින් ඉඳලා මේ ප්‍රශ්න ගැන කතා කරනවා ඇරෙන්නට මේක යම් යම් සිද්ධි අල්ලගෙන ඒ සිද්ධි වලට යම් යම් ප්‍රතිචාර දක්වලා විතරක් මේකෙන් අපිට මිදෙන්නවත් මේ ප්‍රශ්න ග්‍රහ කරගන්න බෑ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ හැකිතා කාන්තා පෞරුෂත්වය කාන්තාවන්ගේ හඬ කාන්තාවන්ගේ දායකත්වය මෙබඳු ශාස්ත්‍රවලට ලැබීම සමාජ ආකල්ප පද්ධතියක් විදිහට කාන්තාවන් වැඩි වැඩියෙන් උන් මේ ක්‍රියාකාරී වීමෙන් උන්ගේ යම් ආකාරයක එකමුතුවකින් මේ ප්‍රශ්න වලට රියැක්ට් කරන්න පටන් ගත්තොත් අන්න එදාට මේ වගේ දේවල් තවදුරටත් ඉතුරු වෙන්නේ නැහැ කියන කාරණේ තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා ඇත්තටම අපි පිරිමින් වශයෙන් එහෙම නැත්නම් පුරුෂයන් විදිහට අපි කාන්තාවන් දෙස බලන බැල්ම ඒ ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕන. කාන්තාවන් වැඩිපුර උන්ගේ පෞරුෂත්වය සහ උන්ගේ හැකියාව පාවිච්චි කරලා මේ ශාස්ත්‍ර වල දිගින් දිගට ඉදිරියට එන්න ඕන. එවැනි තැනකට යම් ආකාරයකට පත් වෙන ලක්ෂණ පෙන්눔 කරමින් සිටිනවා මේ දැන් අපේ ශාස්ත්‍රය වුණත් දැන් ගොඩක් අධ්‍යක්ෂවරු එතකොට කැමරා අධ්‍යක්ෂවරු සංස්කරණ ශිල්පීන් මේ ගොඩක් අය මේ ශාස්ත්‍රය දැන් වැඩ කරනවා.
ඔවුන් වැඩ කරන තැනක මං හිතන්නේ මේ මේ වැනි මේ අකටයුතු දේවල් වලට තවදුරටත් ඉඩක් තියෙයි කියලා. එහෙනම් මම මේ විදිහ බලන්නේ සුබවාදීවයි. අතරම මේ ගැහන් ළමෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පාඨමාලාවන් ශිෂ්‍යයන් බයනතු මිශිස්ත්‍රෝට ඇවිල්ලා ඔවුන් තමන්ගේ ස්වාධීනත්වය තියාගෙන වැඩ කරගෙන යනවනම් මෙවැනි බලපෑම් ඉදිරියට ඇති වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒක තමයි මට අවසාන වශයෙන් කියන්නේ. කාන්තාවන් බුද්ධිමත්ව වැඩ කළොත් මේ සියලු ප්‍රශ්න වලින් බේරිලා ඉදිරියට යන්න හැකියාව තියෙනවා. ඒ වගේම සිසිරමත්ම බෙහෙන් මේ ස්තුතිය ඔබේ වටිනා කාලය අප වෙනුවෙන් යොමු කරාට යෙදුවාට. සිසිරමත්ම ඔබත් එක්ක මීට කලිනුත් මම වැඩසටහනක් කරලා තියෙනවා. ඉතින් මම කැමති අදින් පටන් ගත්ත මේ ගමන ගැන ඔබතුමාගෙන් වචනයක් දැනගන්න. ඔබතුමා වචනයක් කියනවා නම් ඔව් ඒක තමයි. දැන් මේ 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 මේක මේ මේ දැන් මේ මාධ්‍ය අපේ කාලේ තිබිච්ච මාධ්‍යන්නේ මේ කියන්නේ YouTube මාධ්‍ය. ඒකට ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ප්‍රකාශනය YouTube හරහා දෙන්න පුළුවන්. ඒකට ඒක විශාල මේ අවස්ථාවක් ඇත්තරම ගත්තා. ඒක මේ තියෙන ආකෘතියින් ඇතුලේ ඒක වැඩ කරන විදිය මොකක් වුණත් එතකොට ඒ හරහා ඕගොල්ලෝ මේ කියන්නේ විශේෂයෙන් දැන් ඇත්තරම ගත්තාම මාධ්‍ය වලින් කතා නොකරන ගොඩාක් දේවල් YouTube වලින් කතා කරනවානේ. YouTube වලින් ඒ කියන්නේ දැන් මාධ්‍ය වලට ගිහිල්ලා කතා කරන්න බෑ. ඒගොල්ලන්ගේ තියෙන යම් යම් වාරණ සීමා සහිත දේවල් එතන තියෙන පාලන ඒ තැන් වල ඉන්න ඇගේ රසඥතාවයන් මේ දැනුමත් එක්ක සමහර දේවල් කතා කරන්න බෑ. නමුත් YouTube මාධ්‍යදී එහෙම ප්‍රශ්න නැහැ. අපිට ඕනතරම් දේවල් නිදහසේ කතා කරන්න පුළුවන්. ඒවා සමාජගත වෙනවත් වැඩි. දැන් හොඳටම දන්නවනේ දැන් විශේෂයෙන් channel මාධ්‍ය YouTube වලින් යපන තත්ත්වයන් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ගේ උත්සාහය අතරම හරි අගය කරනවා. සහ මේ දිගට මේ වගේ විකල්ප මතයන් ගැන විකල්ප කලාවන් ගැන ඒ දේවල් ගැන වීඩියෝස් කරමින් ඔයගොල්ලෝ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න. ප්‍රේක්ෂකයා දැනුවත් වෙයි, අපිත් දැනුවත් වෙනවා. අපිත් දේවල් ඔයගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා. එහෙම අපි වැඩ කරගෙන යනවා. බෙහෙන් ස්තුතියි. ඒ වගේම සමිත චතුරංග YouTube නාලිකාව පිළිබඳව යෝජනා චෝදනා සියල්ල කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔබ සියලුම දෙනාට සුබ දවසක්.